මේ දිනවල අපි රෑට රූපවාහිනී ප්‍රවෘත්ති බලද්දි උදෑසන පුවත්පත් බලද්දි අපිට හිතෙන්නේ අපි ජීවත් වෙන්නේ පාවෙන අවිගබඩාවකද කියලා. මුළු රටම එකම අවිගබඩාවක් බව තමයි ප්‍රවෘත්තිවලින් අපි දකින්නේ. හැමදාම ජෙලික් නයිට් කූරු හම්බෙනවා, ඩෙටනේටර්ස්, බෝම්බ කඩු සිය ගණන්, ඒ වගේම සන්නිවේදන උපකරණ. මුස්ලිම් කටයුතු ඇමතිතුමානම් කියන්නේ පල්ලීවල කඩු එකතු කරලා තියෙන්නේ පල්ලිය වටේ කැලේ කපන්න කියලා. එතකොට මේ කොම්පඤ්ඤ වීදියේ පල්ලිය වටේ එක තනකොළ ගහක්වත් නැහැ කැලයක් තියා. එහෙමනම් කොම්පඤ්ඤ වීදියේ පල්ලියෙන් කඩු මිටි පිටින් හම්බ වෙන්නේ කෙස් ගස් කපන්නද, එහෙමත් නැත්නම් බෙලි කපන්නද කියලා අපිට එතුමගෙන් අහන්න සිද්ධ වෙනවා. එතකොට මේ ඩෙටනේටර් හම්බ වෙන්නේ පල්ලියට හම්බුණු පරණ අග්ගලා පුපුරවා ගැනීමේ අවශ්‍යතාවයටද කියලා අපිට අහන්න වෙනවා. නිසා අපි මුස්ලිම් කටයුතු ඇමතිතුමාට කියනවා ත්‍රස්තවාදීන් බේරගන්න මෝඩ තර්ක ඉදිරිපත් කරලා ඇවිලෙන ගින්නට පිදුරු දාන්න එපා කියන අනතුරු එඟවීම අපි මුස්ලිම් කටයුතු ඇමතිතුමාට කරනවා. අවි විතරක් නෙවෙයි, හමුදා නිලැඳුම්, ප්‍රභු ආරක්ෂක ඇඳුම්, මේ සියල්ලට වඩා භික්ෂුන් වහන්සේලා දරන සිවුරු, ඒ වගේම සිංහල නම්ගත්ත පුද්ගලයන් විශාල පිරිසක්, මුස්ලිම් පිරිසක් හොයා ගන්නවා. මොකාටද මේ කුරුමාන මල්ලලා තියෙන්නේ? ISIS කියන බලල්ලත, ඇමරිකානු බලල්ලත යොදාගෙන පාස්කු ඉරිදාවේ සිදු වුණේ ඇමරිකානු කුමර්ථනයක්. එකම දිනේ එක රට පුරාම බෝම්බ නවයක් පත්තු වුණාම ඒ ජනතාව හැඟීම් බර වෙනවා. මේ අය බලාපොරොත්තු වුණේ 1983 සිංහල දෙමළ කෝලාහලේ වගේ ඉහළ මට්ටමේ සිංහල මුස්ලිම් කෝලාහලයක්. හැබැයි ඉතින් ජනතාව ආවේගේ පිට කරගන්න ඒ කරන කෝලාහලේ ඇමරිකාවට අවශ්‍ය මට්ටම නොවේවි කියලා මේ අය සූදානම් කරගත්තා. මුස්ලිම් පිරිසක් සිංහල නම්ගත්ත හමුදා යුද ඇඳුම් ඇඳගෙන ඇවිල්ලා මුස්ලිම් ජනතාවටම පහර දෙන්න මේ එකතු කරගත් අවිවලින්. ඒ වගේම ඒ මුස්ලිම් පිරිසක් අතර සිවුරු දරාගෙන ඇවිල්ලා මේ පිරිසට ආශිර්වාද කරන්න. මොකද ලෝකෙට යන පණිවිඩේ මුස්ලිම් ජනතාවට පහර දෙන්නේ රටේම ආරක්ෂක හමුදාව. මුස්ලිම් ඒ පහර දීමට ආශිර්වාද කරන්නේ භික්ෂුන් වහන්සේලා. එහෙනම් මුස්ලිම් ලෝකෙම හඬක් එනවා, ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව අනාරක්ෂිතයි, මේ රටට හමුදාවක් කැවලා හරි මුස්ලිම් ජනතාව බේරගත යුතුයි කියලා. එතකොට අපි මේ රටේ ඉඳන් කෑ ගන්නවා මුස්ලිම් හමුදා එවන්න එපෝ කියලා. අන්න එතකොට බටහිර බලවේගයන්ට මග පෑදෙනවා, නෑ නෑ මුස්ලිම් හමුදා නෙවෙයි අපි එන්නේ කියලා බටහිර සාමසාධක හමුදාවක් ලංකාවට ගොඩබස්සන්. මොකටද මේ ලංකාවට බටහිර සාමසාධක හමුදාවක්? මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඇමරිකාවේ ප්‍රධානම බුද්ධි මණ්ඩලයක් වෙන තිං ටැංක් එකක් වෙන හෙරිටේජ් ෆවුන්ඩේෂන් ආයතනය මාර්තු මාසේ 14 වෙනිදා 2019 මාර්තු මාසේ 14 වෙනිදා පර්යේෂණ පත්‍රිකාවක් නිකුත් කරනවා. මේ පත්‍රිකාවේ මොකක්ද කියන්නේ? රාජපක්ෂවරු දැන් හරිම ජනප්‍රියයි. ඔවුන් ඊළඟ මැතිවරණයෙන් බලයට එන්න යන්නේ. ඔවුන් බලයට එන්න කලින් අප ලබාගත් ජයග්‍රහණ තහවුරු කිරීමට කටයුතු කරගත යුතුයි. මොනවද මේ තහවුරු කරගන්න තිබෙන ඇමරිකාව ලබාගත් ජයග්‍රහණ?